ජනතාව මුලා කරන දේශපාලනය අවබෝධකින් බොරු කියන දේශපාලනයෙන් අපි ඈත් වෙන්න ඕනේ. අපි පුල පුලා කිව්වා වංචා හා දූෂණ ගැන. මැතිවරණ වේදිකාවල මේවා මහා සටන් පාඩ බවට පත් කරා. අපිට මඩ ගැහුවා. අපෙන් දින ඡන්දපදනම නැති වෙන්න හේතුවක් ඒ ගහපු මඩ. අපේ දින ඡන්දපදනම අපේ දින කීර්තිනාමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුද්ධය අවසන් කරපු නායකයෙක්ගේ ප්‍රතිරූපය හානි කරේ උගන්ඩාවට සල්ලි ගිනිච්ච කියලා. අද ඒ අයම කියනවා ඒක අවබෝධයෙන් කියපු බොරුවක් කියලා. අවබෝධකින් කියපු බොරුවක්. මේ දේශපාලනේ විනාශ කරන්න ඕනේ කියලා අලුත් දේශපාලන සංස්කෘතියක් රටේ හදන්න ඕනේ කියලා ආපු අය පැරණි දේශපාලන සංස්කෘතියත් එහාට ගිහපු සංස්කෘතියක් අද අනුගමනය කරන්නේ. ගෝත්‍රික දේශපාලන සංස්කෘතියක් අනුගමනය කරන්නේ. මම හිතන්නේ අලුත් પરම්පරාව බලාපොරොත්තු වන ඊට වඩා වෙනස් දේශපාලන සංස්කෘතිය. බොරුවට අහු වුණා තමයි. අහු වෙච්ච අයට අපි චෝදනා කළ වැඩක් නැහැ. ඒ අයත් හොයන්න තිබ්බා. ඒ අයත් මේ පිළිබඳව විශ්වාස කරන කෙනෙක් අධ්‍යයනයක් කරන්න තිබ්බා. හැබැයි ඒක සමාජගත කරන්න බොහෝ අය කටයුතු කරා. බොහෝ අය කටයුතු කරා. ඒක වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒකත් නැවත වතාවක් අවබෝධයෙන් කරපු බොරුවක් කියපු බොරුවක් බවට පත් කරන්නේ නැතුව අවංකව ක්‍රියාත්මක කරන්න එක නිල්ලීම අපි කරනවා. අපි කුහක දේශපාලනය අපි හොඳ දෙයට හොඳයි කියනවා. මම දැක ඇතුම පටන් ගන්නවා ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා මේ පරිසරය පිරිසිදු කරන හොඳ වැඩක්. ඒක වෙන්න ඕනේ. මතර ඒකම එතුමාට පටන් ගන්න පුළුවන් නම් තමන්ගේ පක්ෂේ මින් ඉදිරියට ක්ලීන් එකට දේශපාලනය කරනවා බොරු කියන්නේ නැහැ අවබෝධයෙන් කියලා. මතර ඒකත් හොඳ වැඩක්. රටේ පරිසරය පිරිසිදු කරනවා වගේම තමන්ගේ දේශපාලන වේදිකාවේ භූමිකාවේ මනසත් පිරිසිදු කරගන්න එක හොඳ කාරණයක්. වෛරය නැතුව, කුහකත්වේ නැතුව, අවබෝධකින් බොරු කියන්නේ නැතුව ඇත්ත කතා කරලා දේශපාලනය කරන්න පුළුවන් තැනට තමන්ගේ පාක්ෂිකයාගේ තමන්ගේ දේශපාලන වේදිකාවේ ඉන්න නායක නායිකාවන්ගේ මනසත් ක්ලීන් කරන්න පුළුවන් නම් ක්ලීන් ශ්‍රී ලංකා තවත් දුරටත් සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා.